අයි බ ගුණයගේ කාමරේ. පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා. පහුගේ දවස්වල මචං එක දිගටම මේ තුමා ප්‍රෙස් තියෙනවා ආයි ඒ තිබ්බ ප්‍රෙස් එකට උත්තර දෙන්න ආයි ප්‍රෙස් එකක් තියෙනවා ප්‍රෙස් වලින් නැගිටලා යනවා ප්‍රෙස් එක මැද්දේ කරන්ට් එක යනවා වගේ හුඟක් හුඟක් දේවල් වුණා. මේ රංගේ බණ්ඩාර ඡන්දයක් තියන්නේ නැතුව ඉමු රනිල් වික්‍රමසිංහව තව අවුරුදු දෙකක් ජනාධිපති ධුරේ තියමු වගේ අදහසක් කිව්වා. ඒක යන විවිධ දේශපාලනෝකේ මත පළ වුණා. අපි පොඩ්ඩක් කලබල නොවී බලන් හිටියා. අපිට පළවෙනියෙන්ම රංගේ බණ්ඩාර මේ ස්ටේට්මන්ට් එක දීපු ප්‍රෙස් එකේ ඉඳලා ඒක කියපු වෙලාවේ ඉඳලා මම හිතුවා චුට්ටක් පොඩ්ඩක් මේක දෙවෙනි කොටසක් අනිවාර්යෙන් විකාශය වෙයි කියලා මට හිතිච්ච ඉඳන් මම පොඩ්ඩක් කලබල වුණේ නැහැ ස්ටේට්මන්ට් එක ගැන ගුණේ කාමරේ මොකුත් කතා කරන්න. මට නිකම් පොඩි අදහසක් ආවා මේක මේ ඇදේ අරගන්න රංගේ බණ්ඩාරට ආයි ප්‍රෙස් එකක් තියන්න වෙයි මොනව හරි කොහේ හරි කියන්න වෙයි කියලා අපි හිතුවා වගේ මේක වුණා. ඉතින් මේ සිද්ධිය ගැන පොඩ්ඩක් කතා කරන්න මේ කල්පනා කරේ මචං. දැන් ඒ සිද්ධිය බොහෝ දුරට දෙවතාවක් රංගේ බණ්ඩාර සාකච්ඡා කරපු නිසා. පළවෙනිම එක තමයි එක්සත් ජාතික පක්ෂයේ කාලෙක ඉඳලා තියෙන අසනීපයක්. බල්ලෝ නාවන්න ගෙනිනා වගේ තමයි මචං මුංග ඡන්දවලට ගෙනියන්න වෙන්නේ. හරි. ඇදගෙන බලෙන් යමං ඡන්දේ හරි බල්ලොත් ඉන්න නාවන්න ගෙනිනකොට හරි ආපස්සටම අදිනවා. එහෙම තත්ත්වයක් උදා වුණේ ඇයි එක්සත් ජාතික පක්ෂයට පළවෙනි එක. හරි. ඇත්තටම රංගේ බණ්ඩාර මොකද්ද ඔය කිව්වේ? මේ කාරණා ටික අපි පොඩ්ඩක් විශ්ලේෂණාත්මකව අපක්ෂපාතීව මම ඔය බල්ලෝ නාවන කතාව ආතල් එකට කිව්වේ. අපි මැද තැනක ඉඳලා චුට්ටක් ඒක කල්පනා කරලා බලමු. පළවෙනි එක තමයි රංගේ බණ්ඩාර පැහැදිලි කළ යුතුයි සහ අපි පැහැදිලි කරගත යුතුයි. පළවෙනි ප්‍රෙස් එකේ රංගේ බණ්ඩාර කියනවා ජනාධිපතිවරයා තව අවුරුදු දෙකක් බලේ ඉන්න ඕනේ, ඕනම් පාර්ලිමේන්තුවත් කල් දා ගන්න ඕනේ, මෙන්න මේ වගේ අදහසක් නේ. ඉස්සෙල්ලා රංගේ බණ්ඩාර පැහැදිලි කරන්න ඕනේ ඒක රංගේ බණ්ඩාරගේ පුද්ගලික අදහසද එක්සත් ජාතික පක්ෂයේ මතයද කියලා. මේ දක්වා සිද්ධ වෙච්ච සිද්ධිදාමේ අවසාන ප්‍රතිඵලයේ විදිහට අපි කල්පනා කරොත් මචං ඒක රංගේ බණ්ඩාරගේ පුද්ගලික මතය විය යුතුයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රෙස් එක තිබ්බට ඒක රංගේ බණ්ඩාරගේ පුද්ගලික අදහසක් වෙන්න ඕනේ. ඇයි දන්නවද? රංගේ බණ්ඩාර ඒක කියලා එළියට බැස්සට එක්සත් ජාතික පක්ෂයේ කිසි එකෙක් ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාට යනකම් පක්ෂ ධූරාවලියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් සිරිකොතේ කවුරු හරිවත් ඒ ප්‍රකාශය එකඟයි කියලා ඒ ප්‍රකාශය හරි අපේ පක්ෂෙත් මතේ ඒක තමයි කියලා කිසි එකෙක් කිව්වේ නැහැ. ඔක්කොමලා කිව්වේ නැහැ අපි නම් එහෙම අදහසක නැහැ, එහෙම එකක් නැහැ, අපි නම් දන්නේ නැහැ, අපිට වැඩකුත් නැහැ, අපි නිසි වෙලාවට ඡන්දෙ తీර ඔය වගේව තමයි කිව්වේ. එහෙමනම් ඒක එක්සත් ජාතික පක්ෂයේ නිල මතේ වෙන්න බෑ. ඒක රංගේ බණ්ඩාරගේ පුද්ගලික මතය වෙන. මෙන්න මේක ඉස්සර පක්ෂය විසින් මෙන්න මේක ක්ලියර් කරන්න ඕනේ දැන්. මොකද රංගේ බණ්ඩාර සිරිකොතේ තිබ්බ ප්‍රෙස් එකගෙන කතාව කිව්වේ. සිරිකොතේ තිබ්බ ප්‍රෙස් එකක් සිරිකොතේ ප්‍රෙස් එකක් තියලා රංගේ බණ්ඩාරට පක්ෂේ ප්‍රෙස් එකක් විදිහට ඇවිල්ලා තමන්ගේ පුද්ගලික ඒවා කියන්න බෑ. ආ පළවෙනි එක තමයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍යංශය නිල ප්‍රකාශයක් කළ යුතුයි. මේක පක්ෂයේ මතයේද රංගේ බණ්ඩාරගේ පුද්ගලික මතයේද කියලා දැනට අපිට පේන්න තියෙන එක තමයි ඒක රංගේ බණ්ඩාරගේ පුද්ගලික මතය වෙන්න ඕනි. එහෙනම් ඒක කිව්ව තැන වැරදි. ඒක සිරිකොතේ ප්‍රෙස් එක කියන්න බෑ. ඒක පක්ෂේ මතය නම් පක්ෂේ අනිත් අයත් දැන් ඒක කියන්න ඕනේ. කියන්න ඕනේ. නැත්තම් දැන් රංගේ බණ්ඩාරව තනි කරලා බෝට්ටුවේ දාලා ගංවතුරට අතහැරලා උඹලා මේ මේ මිනිහට ඌ කියලා වැඩක් නැහැ. හරි. ඒක වැරදි. රයිට්. දෙවෙනි කාරණාව. අපි සාධාරණ දැනකින් කතා කරොත් රංගේ බණ්ඩාර කියනවා දැන් දෙවනි ප්‍රෙස් එකේ කියනවා නෑ මම කිව්වේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එකක් ජනාධිපතිවරයාට පුළුවන් මෙහෙම 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 ඕනනම් මේක ජනමත විචාරණය කරලා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකට ගිහිල්ලා මෙහෙම යන්න මේ තියෙන පවතින ආර්ථික අර්බුදය විසඳුවේ රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ ඒක විසඳපු නිසා දැන් නැවත ආර්ථිකය ආපස්සට කඩා වැටීමේ අවදානමක් තියෙනවා රනිල් නැති වුණොත්. හරි. ඒ හින්දා තව අවුරුදු දෙකක් රනිල්ට මේක කරගෙන යන්න ජනමත විචාරණයකින් හරි බලය දෙන්න ඕනේ වගේ එකක්. මෑත කාලේ කියපු දේශපාලන ගොම්ම ගොම් කතාව තමයි රංගේ බණ්ඩාර කිව්වේ. ඇයි හේතුව මං කියන්නේ. දැන් අපි මෙහෙම ගමුකෝ මචං.
දෙදස් නමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයාව සිටියදී. අවුරුදු තිහක් ලංකාව තිබ්බ යුද්ධයක් අවසාන වෙනවා. ඔහු සේනාධිනායක විදිහට ඉද්දි. අපි රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදය විසඳවා කියන තැනට සමාන ආසන්න තර්කයක් මේ ලොකු අර්බුද දෙකක් මේ අපේ රටේ මතු වෙච්ච. එතකොට මහින්ද රාජපක්ෂ 2019 යුද්ධය අවසාන කිරීම සඳහා නායකත්වයේ දීලා මහින්ද රාජපක්ෂට පුළුවන් වෙනවා 2010දී නැවත ජනාධිපතිවරණයකට යන්න. ගිහිල්ලා ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. එතකොට ඕනනම් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂට තිබුණා මෙහෙම අවුරුදු 30ක යුද්ධයක් ඉවර කරේ මං. ඒ හින්දා දැන් මෙතනින් එහාට මට තියෙන්නේ මේ රටේ ආර්ථිකය හදන වැඩේ. ඒ හින්දා මම කැමති ආයි මැතිවරණයකට නොගිහින් ජනමත විචාරණයකින් තව අවුරුදු 5ක් ඉඳලා මේ රට හදලා ගෙදර යන්න වගේ එකක් මහින්ද රාජපක්ෂට කියන්න තිබුණා. බලන්න නිකන් හිතපල්ලා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනමත විචාරණයකට ගියානම් මහින්ද දිනනවා කියලා මට හිතෙනවා. ඡන්දෙ දිනුවානේ. හැබැයි මහින්දලා මැතිවරණයකට ගිහම මැතිවරණයකින් බලය ගත්තා. ඇයි? මහින්දලාට විශ්වාසයක් තිබුණා බාහිර දූර අවුරුදු 30ක යුද්ධයක් අවසන් කිරීමට සේනාධිනායකයා වශයෙන් නායකත්වයේ දීම නිසා ඊළඟ මැතිවරණයේදී ජනතාව ඒ සඳහා කෘතගුණ සලකයි කියලා. ඒ විශ්වාසයෙන් ඔවුන් මැතිවරණ වලට ගිහලා ඉතින් දිගටම මැතිවර ජයග්‍රහණය කළා 2015 වෙනකම්. දැන් අපි ඔය සිද්ධාන්තය ආදේශ කරොත් මචං මේ මොහොතේ තත්වයට ලංකාවේ ආර්ථිකය ලෙල්ලට ගිහිල්ලා හොම්බෙන් ගිහිල්ලා අම්බානක කෙල වෙලා කණ්ඩ නැතුව තෙල් නැතුව පෝලිං වල මිනිස්සු නන්නත්තර වෙලා ඉන්න වෙලාවක රටේ නායකත්වයේ බාර ගන්න කියලා අපි අවංකව කතා කරොත් මචං රටේ නායකත්වයේ බාර ගන්න කියලා විවිධ පාර්ශවවලට ආරාධනා තියෙන වෙලාවක කිසිම කොන්දේසියක් නැතුව රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා එකවරම ජනාධිපති අගමැති ජනාධිපති ධූරේ බාර අරගෙන රට යම් ස්ථාවරත්වයකට ගෙනාවාය කියන තැන ඉඳලා අපි ඒක දිහා ධනාත්මකව බලලා මේ සිද්ධිය විශ්ලේෂණය කළොත් එහෙමනම් ඒ ධනාත්මක පරිවර්තනය ගැන මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ හොඳ අදහසක් නම් ධනාත්මක අදහසක් නම් රංගේ බණ්ඩාර කියන විදිහට රංගේ බණ්ඩාර කියනවා එයාට මේ යා මහ පොළවේ දේශපාලනය කරන කෙනෙක් එයාට මේ හැමතැනම රට තොටේ ඇවිදිනකොට මිනිස්සු කියනවලු මේ මාර වැඩේ දැන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල මේ අතරමඟ කඩාවැටෙයි කියලා අපිට බයයි රටේ බහුතරයක් මිනිස්සු කියනවලු එහෙම බයයි ඒ නිසා ජනාධිපතිවරණයක් නොතියෙමු කියලා. ඉතින් තර්කයක් විදියට ගත්තහම මචං රටේ බහුතරයක් මිනිස්සු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙල කඩාවැටෙයි කියලා බයෙන් ඉන්නවා කියලා කියන්නේ රටේ බහුතරයක් මිනිස්සු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනවට නැවත ජනාධිපති වෙනවට කැමති කියන එකනේ. එහෙම නැත්නම් ඡන්දයක් තියලා රනිල් වික්‍රමසිංහව නැවත ජනාධිපති කරගත්තාම ඉවරයි. අවුරුදු දෙකකට ආයෙ ජනමත විචාරණ තියන්න ඕනේ නැහැ නේ. අවුරුදු දෙකෙන් පස්සේ ආයෙ ඡන්දයක් තියන්න වෙනවා. එක සැරේ ඡන්දයක්ම තියලා ජනාධිපති කරගත්තාම ඉවරයි රටේ බහුතරය ඒක කියනවනේ. හරි. රංගි බණ්ඩාර මහත්තයෝ ඇත්තටම අපි මධ්‍යස්තව හිතුවොත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ රට බාර ගැනීම සම්බන්ධව යම් යම් විවේචන අපි ඕන තරම් අපේ channel එකේ අපි කතා කරලා තියෙනවා. හැබැයි අපි ඒකේ ධනාත්මක කාරණාත් අපි දකිනවා. රනිල් මේ වෙලාවේ මේක බාර අරගෙන තාම ණය ගෙවන්න පටන් අරගෙන නැහැ වගේ වෙනම ආර්ථික සාකච්ඡාවක් තියෙනවා. නමුත් යම් සාධනීය තත්වයකට යම් සාධනීයව කතා කරන්න පුළුවන් පැතිත් මේ වැඩේ ඇතුලේ තියෙනවා. හැබැයි තමුන්නාංශලා වගේ ගොබ්බ දේශපාලඥයෝ ගොබ්බ ලේකම්වරු ඇවිල්ලා ඒ මිනිහ හදාගන්න මොකක් හරි රෙපියුටේෂන් එකක් තියෙනවා නම් ඒකත් ඉවර කරන එකනේ කරන්නේ. ඒ කියන්නේ තමුන්නාංශේ දැන් අපි මෙහෙම ගමුකෝ. පක්ෂක ලේකම්වරයෙකුට මාධ්‍ය හමුවක් තියලා ඒ මාධ්‍ය හමුවේ කිව්ව ටික තව මාධ්‍ය හමුවක් තියලා පැහැදිලි කරන්න වෙනවා කියලා කියන්නේම කෙලවීමක් නේ මහත්තයෝ. මාධ්‍ය හමුවක් තියලා කියලා ඒකේ කිව්වේ වනිවැරදි කරන්න තව මාධ්‍ය හමුවක් තියෙනවා. දැන් ඕක කිව්වා කියන තව මාධ්‍ය මොන විකා පිස්සු කෙලින්න එපා. හරි, ඒ කියන්නේ ඇත්තම කතන්දරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවා හරි මැච් එකක් ගැහුවනම් ගාමින් ඉන්නවනම් තමුන්නාංශලා මැද්දෙන් පැනලා එක එක නොදන්න ලබු ඇට කියන්න ගිහිල්ලා හරි ඒ මිනිහරත් කෙලවනවනේ නිකන්. ඒ කියන්නේ මේ ඕගොල්ලෝ හිතනවාද ඕගොල්ලෝ කියන ඒවා මිනිස්සු පිළිගන්නවා කියලා. රටේ බහුතරයක් මිනිස්සු කියනවා නම් රනිල්ගේ වැඩපිළිවෙල හොඳයි කියලා
එහෙනම් වහවහා ජනාධිපතිවරණයකට යන එකනේ කරන්න. හරි එහෙම නැතුව දැන් දැන් හිතහන්කෝ නිකන් මහත්තයෝ ජනාධිපතිවරණයක් තියන්නේ නැතුව ජනමත විචාරණයක් තිබ්බා කියලා. ජනමත විචාරණයක් තියලා රනිල් වික්‍රමසිංහ හරි රනිල් තව අවුරුදු දෙකක් ඉන්න ඕනේ කියලා තීන්දුවක් ආවා කියලා හිතමු. ඒත් මං ආය අවුරුදු දෙකකින් ඡන්දයක් තියන්න ඉබේ. ආය ජනමත විචාරණයක් තියන්නද? ආයෙත් අවුරුදු දෙකකින් ඡන්ද. එතකොට ආය වියදම් දෙකක්. අපි හිතමුකෝ ජනමත විචාරණයක් තියලා රනිල් වික්‍රමසිංහ තව අවුරුදු දෙකක් ඉන්න ඕනේ නැහැ කියලා මිනිස්සු කිව්වා කියලා. එතකොට ආය ජනාධිපතිවරණයක් තියන්න ඉතත. එතකොට ජනමත විචාරණයකුත් තියලා ජනාධිපතිවරණයකුත් තියන්න ඉබේ. දෙපාරක් වියදම් කරන්න ඉබේ. හරි. මේ වගේ පුංචි පුංචි සරල සරල දේශපාලන තර්ක මහා පොළොවේ දේශපාලන යථාර්ථයවත් තේරෙන්නේ නැතුව හීනෙන් නැගිටලා වගේ ඇවිල්ලා ඇත්තම කතාව තමයි එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂයක මහලේකම් ධූරේ වගේ එකක් රංගෙ බණ්ඩාරලා වගේ පුංචි මිනිසුන්ට බර වැඩි. ඒක තමයි ඇත්ත කතාව. එක අතකින් මේ රටේ අපි එක්සත් ජාතික පක්ෂයට එකඟද නැද්ද කියන එක පැත්තකින් තියමු. ප්‍රජාතන්ත්‍රවාදී රටක මචං දේශපාලන පක්ෂ තියෙන්නේ නැහැ. ඒතකොට ලංකාවේ තිබ්බ යෝධ දේශපාලන ව්‍යාපාරයක් නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ. හරි. දැන් අර එක්සත් ජාතික පක්ෂය වගේ එකකට හරි අපි ඉතිහාසය ගත්තාම ගාමිණී දිසානායකලා ලලිත් ඇතුළත් මුදලිලා ගාමිණී අතුකෝරලා මේ වගේ ලංකා දේශපාලනයේ තේජාන්විත චරිත නම සලකුණු කරපු චරිත හරි කියන්නේ විවේචන තිබුණත් තේජාන්විත චරිත අතේ තිබ්බ පක්ෂ ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා වගේ වෙලා රංගෙ බණ්ඩාරලා වගේ මිනිස්සු අතර ගිහිල්ලා මේ ලොකු තනතුරු කියන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොකද කියලා දන්නේ නැතුව හරි අර නිකන් ගමේ භාෂාවෙන් කියනවා මොකද්ද හංගම් මොකෙන්ද කරනවා වගේ ටෝක් දීලා එක අතකට මම මේ කියන්නේ මේක සරල තැනකින් ඇල්ලුවොත් රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ ඉඳලා හිතුවොත් මොලේ කලදක් හරි තියෙන මිනිහෙකුට තේරෙනවා රංගෙ බණ්ඩාර මේ කිව්වේ ඊළඟ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දිනන්න බෑ කියන එක. ඒක තමයි කිව්වේ. එක්සත් ජාතික පක්ෂයේ අනික් මන්ත්‍රීවරු රට පුරා රැස්වීම තියතිය ජනාධිපතිවරයා හරි කට්ටිය හරි අනිත් ඔය දැන් ඉන්න මැති ඇමතිවරු මනුෂ්‍යලා හරි ඉන්නලා දැවැන්ත කැම්පේන් එකක් කරගෙන යනවා රට පුරා මේ රනිල් වික්‍රමසිංහට ඊළඟ මැතිවරණේ දිනන්න පුළුවන් එයා තමයි ඊළඟ ජනාධිපති කියලා දැවැන්ත කැම්පේන් එකක් කරගෙන යනවා මිනිසුන්ට කරුණු පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කර කර යන අස්සේ රංගෙ බණ්ඩාරලා වගේ පොරවල් මැද්දෙන් පැනලා කියනවා මේ අපිට නිකන් අවුරුදු දෙකකට ආයේ නිකන් ටික දවසකට දෙන්න බැරිද මෙහෙම්මම ඉන්න වගේ ගොන් කතා කියනවා. ඒතොර මිනිස්සුන්ට තේරෙනවා මේ ඡන්දේ දිනා ගන්න බැරුව කරන අඬ වැඩියාවල් කියලා. කියන්නේ මේ කිසිම දේශපාලනයේ මිනිස්සුන්ට මේක තේරෙනවා කියන එකවත් තමුන්නාසලට තේරෙන්නේ නැද්ද? ඒ තරම් ගොබ්බද? ඒ තරම් මෝඩද? පක්ෂක මහලේකම්වරේ කොහොමද වැඩ කරන්නේ? හරි. ඒ හින්දා මේ රටේ බහුතරයක් මිනිස්සු කියනවා නම් ඔබතුමා කියන දේ ඔබතුමාට ගම්මට්ටමේ බිම්මට්ටමේ ගියාම හැමෝම කියනවලුනේ බහුතරයක් මිනිස්සු මේ රනිල්ගේ බලය නැති වෙයි කියලා බයයි කියලා. ඉතින් බහුතරයක් කියනකොට බලය නැති වෙන්නේ නැහැ මට කියන්න තියෙන එකයි ආයි පාර. බහුතරයක් එහෙම කියනවා නම් බලය නැති වෙන්නේ නැහැ. බහුතරයක් කියනවනේ ඡන්දයක් තිබ්බම බහුතරය එනවනේ. හරි. ඉතින් ඒ නිසා මේ අපි එක්සත් ජාතික පක්ෂයට යෝජනා කරන්න කැමති පළවෙනිම වැඩේ තමයි මොනවා හරි ඔය තියෙන ඔලු ගෙඩි ටික තනතුරු වල වාඩි කරවලා උන්ව මයික් ඉස්සරහා ප්‍රෙස් ඉස්සරහා වාඩි කරවන්න එපා. හරි. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ලොකු පක්ෂයක්. හරි. ඒතර මේ මිනිස්සු කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. පක්ෂයේ මතයද කිව්වේ කියලා රංගෙ බණ්ඩාර දන්නෙත් නැහැ. පක්ෂය දන්නෙත් නැහැ. මිනිසුන්ට මොකුත් අගක් මුලක් හොයාගන්නත් බෑ. දවසින් දවස එක පැත්තකින් පක්ෂයක් දෙන තමුන්නාසලගේ දේශපාලනය පච පජාත වෙමින් යනවා. අනික් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියන දැන් වර්තමාන ජනාධිපතිවරයාට දේශපාලන ලෝකයේ කොහේ හරි ඉඩක් හැදිලා නැවත මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් මාවතක් පුංචි හරි දොරක් ඇරෙන්න තියෙනවනම් ඒ දොරවල් තමයි මේ ගොබ්බ පොරවල් මැදින් පැනලා වහලා දාන්නේ. හරි. ඒ නිසා ඉස්සලා පක්ෂයක් විදිහට තමන්ගේ මතය පිළිබඳ ප්‍රතිපත්තියක් හදාගන්න මං හිතන්නේ අර හැමෝම කියපු එක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඒ තමයි මැතිවරණයක් නොපවත්වා ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් නොපවත්වා 2025ට මේ රටේ දේශපාලනය ස්ථීරවම යන්නේ නැහැ. මොන සෙල්ලම දැම්මත් මොන ව්‍යවස්ථාවේ මොන පරිච්ඡේද රංගෙ බණ්ඩාරලා කියෙව්වත්
මේ අවුරුද්දේ ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය හෝ ඒ දෙකම හෝ පැවැත්විය යුතුම වෙනවා. ජනතාව ඒක බලාගෙන ඉන්නවා. ජනතාව මැතිවරණයක් අපේක්ෂා කරන්නේ නැහැ කියලා රංගේ බණ්ඩාර කියනවා. ඒ රංගේ බණ්ඩාරට පේන විදිය. මේ රටේ මිනිස්සු මැතිවරණයක් අපේක්ෂා කරනවා. හරි. ඒකෙන් දිනන්නේ කවුද කියන කාරණේ පැත්තකින් තිබ්බහම මේ පට්ට දූෂිත කල්ලියක් ඉන්නවා මිනිස්සු බලාගෙන ඉන්නවා ඒ මිනිස්සුම ගෙදර යවන්නේ. ඊළඟට පත්තනෙවුන් ගැන නෙමෙයි මිනිස්සු වැඩිපුර ඔරි වෙන්නේ මේ වෙලාව. ඒකත් මතක තියාගන්න ඉල්ලනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ඇතුළට ගේන 225 ගැන නෙමෙයි සමාජයේ කම්පණයේ තියෙන්නේ. සමාජයේ කම්පණයේ තියෙන්නේ ඊළඟට ගේන 225ට කලින් මේ ඉන්න තක්කඩි ටිකක් ඉන්න ඔය 225 ඇතුළේ උන් ටික එලවන්න ඕනි කියේ. හරි. ඒ නිසා ඒ ටික එලවීම සඳහා මිනිස්සු පුන පුනා බලාගෙන ඉන්නවා. හරි. ඒක නිකන් මචං අර පිපාසාවෙන් ඉන්න එකෙක් වතුර හොයනවා වගේ මේ සෙට් එකක් ඉන්න ඔය 225 ඇතුළේ ගෙදර යවන්න මිනිස්සු බලාගෙන. ඒ වෙනුවෙන් මිනිස්සු මැතිවරණයක් ඉල්ලනවා. සරංගේ බණ්ඩාරට තීරණය කරන්න බෑ මේ රටේ මිනිසුන් මැතිවරණ ඕනේද නැද්ද කියලා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කරලා තියෙනවා. ඒ හින්දා මේ අවුරුද්දේ උඹලා කැමති වුණත් නැතත් මැතිවරණයක් ඉස්සරහට යන්න වෙනවා. එතනදී මිනිස්සු රනිල් වික්‍රමසිංහ මේ අර්බුදයේ හමුවේ මේ රට සාධනීය තැනකට ගෙනහිල්ලා තියෙනවා කියලා. තව මාස 3-4කුත් තියෙනවානේ. මැතිවරණයකට මාස 3-4ක් කියන්නේ ලොකු කාලයක්. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ රට ධනාත්මක තැනකට ගෙනihin තියෙනවා හෝ ඉදිරි මාස 4 ඇතුළත තව සුවිශාල තැනකට මේක ගෙනිච්චොත් මිනිසු රනිල් වික්‍රමසිංහව තෝරගනි. අපිට ප්‍රශ්නයක් නැහැ ඒකේ. රනිල් වික්‍රමසිංහට ඒක කරගන්න බැරි වුණොත් හෝ තවත් රට මෙතනින් අගාධයට ගියොත් මිනිසු විකල්පයක් තෝරයි. ඒ ගැන අපිට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි රංගේ බණ්ඩාරලාට ඕන විදිහට ඡන්ද නොතියා හෝ ජනමත විචාරණ අන්දරපූට්ටු ගැන අපි කතා කරලවත් තේරුවන්නේ. ආයිත් අපි අවසාන වශයෙන් කියන්නේ මේ 2025ට අපි යන්න වෙන්නේ අපිට අඩුම ජනාධිපතිවරණයකින් පස්සේ හෝ ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් කියන දෙකම එක කියන එක මතක් කරන්නයි අපිට ඕනකම තියෙන්නේ. ඒ නිසා රංගේ කරුණා කරලා රනිල් වික්‍රමසිංහ හදාගෙන තියෙන මොකක් හරි ගෞරවයක් තියෙනවනම් ඒකත් කන්න නැතුව මගේ අත්තරනේ ගමට වෙලා හිටං කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න.